තෙරුවන් සරණයි දීපිහිටයි විශ්ව පීස නාලිකාවෙන් අපි ගෘහ ජීවිතයට සම්බන්ධ දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඇතිලා තියෙන ව්‍යාකූල තත්වයන්ට ආධ්‍යාත්මික ගුරුවරයෙක් විදිහට ඔබ මගෙන් බලාපොරොත්තු වෙන ඒ අනුශාසනා දෙන්නට බලාපොරොත්තු වෙනවා ඒ විදිහට මේ බොහෝ දිනකට අද ඇතිලා තියෙන ප්‍රශ්නයක් තමයි නැන්දම්මලේලි ප්‍රශ්නේ ගියවලලා තියෙනවා දන්න කාලේ ඉඳන් ආපු ප්‍රශ්නයක් අදටත් තියෙනවා ඉතින් මේ දේ ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනකොට අපි මේක පැහැදිලි කරගත්ත යුතුයි මෙතන ඇවිල්ලා තියෙන ප්‍රශ්නේ අනවබෝධය තමයි තියෙන්නේ අනවබෝධය නැති වෙන්නට නම් අපි ඒක අවබෝධයටපත් වෙන්නට ඕනේ එතකොට මේ නැන්දම්මා ලේලි කියන තැන මේක ත්‍රිකෝණාකාර වෙනවා තවත් පුජ්‍යලෙක් ඉන්න නිසා නැන්දම්මා කෙනෙක් ලේලි කෙනෙක් ඇති වෙනනම් මැද ස්වාමි පුරුෂයෙක් නැත්තම් පුත්‍රයෙක් ඉන්න ඕනේ පිරිමික් ඉන්න ඕනේ එතකොට ඒ ඔස්සේ තමයි මේ ත්‍රිකෝණ හැදෙන්නේ එතකොට මෙතන ඉන්න මේ පුරුෂයා එක්කෙනෙක්ගේ පුතෙක් අනික කෙනාගේ සැමියෙක් මේ දෙකෙන් පළවෙනියෙන් ඇතුනේ කොමක්ද ජේෂ්ඨත්වය කොමක්ද පළවෙනියම පුතා කියන தත්ති තමයි එතන ඇති උනේ පළවෙනිම මොහ උරුමුනේ නැන්දම්මා කියන ඒ පුරුෂයාගේ මවටයි ජේෂ්ඨත්වය තියෙන මවටයි එතකොට යම් කිසි දවසක බහර දෙනවා ලේලිට එතෙන් සිට ඔහුගේ අයිතිවාසිකම තියෙන්නේ ලේලිටයි මවටට වඩා එතකොට අපි පැහැදිලි තේරුම් ගත යුතු දෙයක් තියෙනවා මම පළවෙනියෙන් මේ අංශ දෙකෙන් ලේලිලාට කතා කරන්නම් මම මේ කියන්නේ ලේලිලාට මේ උදාහරණයක් කියන ඔබ මේක සිහිර ගන්න ඔබට එකම එක දරුවෙක් ඉන්නවා කියලා හිතන්නේ පිරිමි දරුවෙක් පුතෙක් ඔබට සිද්ධ වෙනවා මේ පුතාව ගිහින් කොහේ හරි තැනක නවත්තන්න විශාල කාලයකට බාර දෙන්න සිද්ධ වෙනවා කෙනෙක්ට ඔබ gedera ඔබට ඉන්න පුළුවන්ද කියන්නේ ඔබ ළඟ තියාගෙන තුරුල් කරගෙන නිදාගත්ත දරුවා ලේ කිරි කරලා දීපු පුතා ඔබ උකුලේ තියාගෙන කෑම කවලා හඳ පෙන්නපු වවුලි ගිල්ලෙනවා පෙන්නපු තරු පෙන්නලා සනසපු පුතා තෙල් ටිකක් ගාලා ෂර්ට් කැල්ලක් අඳලා ඉස්කෝලේට ඇඟිල්ල එල්ලගෙන එක්කන ගියා පුතා හැම තප්පරේම ළඟ දෙවිටිච්ච පුතා දැන් ඔබ ළඟ නැහැ හිතන් දැන් ඔබට තියෙන හැඟීම කොමක්ද ඔබට පුළුවන් ද හිතෙන් අතහැරලා දාන්න ඔබට පුළුවන් ද හිතෙන් සදාකාලට අර බාර දීපු කෙනාට බාර දීලා ඇහැපියාගෙන ඉන්න නෑ බාපිලා ඉඳන් කඳුළු හලයි මගේ දිකට කෝල් එකක් දෙන්න පුළුවන් නම් දීලා හයි ගෙදර ආපු ගමන් කතා කරලා ආයි පුතේ උඹ කෑවද බිව්වද නැද්ද කියලා අහනවා ඒ බැඳීම අයින් වුණාද කියන්නේ අයින් කරන්න බෑ මේ සිද්ධියම තමයි විවාහ මංගල්‍යයේදී සිද්ධ වෙන දේ අර විදිහට කාලාන්තරයක් රැකගෙන ආපු කෙනා කරදඬු උස් මහත් වෙලා ගියාට අම්මලාට පුතාලව කවදාවත් ලොකු විදිහට පේන්නේ නෑ අමතක කරන්න එපා අම්මට පොඩි කාමයි පොඩි කාලේ අම්මත් එක්ක සෙල්ලම් කරපු පුතාමයි අම්මගේ උකුලින් දාගත්ත පුතාමයි අම්මගෙන් කිරි බීපු පුතාමයි අම්මගේ ඇඟිල්ලලා ඉස්කෝලේ ගිය පුතාමයි දැන් ඉංජිනේරුවෙක් සුර මහත්තයෙක් නැත්තම් වෙනත් සමාජයේ ඉහළ පුජ්‍යලේ අම්මට ඒව දැනෙන්නේ නැහැ අම්මා දන්නේ එක දෙයයි ඒ මගේ පුතා එච්චරයි අමතක කරන්න එපා අපේ අපි බෞද්ධයි නමුත් ඉන් ඔබට කතෝලිකාගමේ ජේසුස් වහන්සේ ඇන ගැහුවේ මව ඉදිරියේදී ලෝකේ වැඩිම දරා ගැනීමකට ලක් වෙච්ච දරා ගැනීමේ හැකියාව තියෙන කාන්තාව කියලා මම හඳුන්ලා දෙන කාන්තාව මරියතුමේ කොයි අම්මට බලන් ඉන්න පුළුවන් ඇන ගහලා කසෙන් ගහලා හෙල්වලින් එලා තමන්ගේ පුතා මරනකොට පහුගිය කාලේ එහෙම අම්මලාට දේවල් සිද්ධ වුණා නමුත් මේක බලාගෙන ඉන්න සිද්ධුනා මොකද හේතුව මංකොල්ලකාරයෙක් නෙවෙයි පෞගිය කාලේ එහෙම දේවල් සිද්ධ වෙන්නේ පාතාලේ කට්ටියට ආදිවාසීන් තමයි ගෙනල්ලා අම්මා ඉස්සරහා පිට ඔය දේවල් සිද්ධ වුනේ ජේසුස් වහන්සේ කිව්වේ ලෝකෙටම සෙත සදාපු අහිංසක පුතෙක් එනගහදී ඒ මාතාවට බලන් ඉන්න හදවතක් තියෙන්නේ නැති ඒක කොයිතරම් වේදනාවකට පත් වෙන්නේ නැද්ද ඒ හදවත හිතන්න එතකොට මේ අම්මා මගුල් පෝරුව මතදී ඔබට බාර දෙන්නේ අම්මා ගාව තියෙන ලොකුම දේ ලොකුම සම්පත ඔබට බාර දෙන්නේ අම්මා අම්මගේ හදවත ගලවලා නම් තමයි ඔබ යතේ තියන්නේ අමතක කරන්න එපා ඔබට මේක නිකන් මංගලයක් වෙන්න පුළුවන් ඔබ යාළුවෙච්ච කෙනා වෙන්න පුළුවන් ඔබට ප්‍රොපෝසල් එකකින් ආපු කෙනා වෙන්න පුළුවන් ඔබට ඉදා අලුතෙන් ලැබෙන කෙනෙක් වෙන්න පුළුවන් ඔබ අරන් යන්නේ මිනිසෙක් නෙවෙයි අර වයෝවෘද්ධ කාන්තාවගේ හදවතයි ඔබ ගලවගෙන යන්නේ අමතක කරන්න එපා එතකොට ඒ බැඳීම මේ පුජ්‍යල ඔබත් එක්ක ආවා කියලා කවදාවත් නැති වෙන්නේ නැහැ. අම්මා හැමදාමත් හිතන්නේ පුතා ගැනයි. කසාද බඳලා යනකොට, මග යනකොට අද නූතන ෆෝන් තියෙනවනේ.
දන්නවනේ අම්මා කොච්චර කතා කරලා අහනවද පුතේ කොයි හරි දැන් බලා ගියාද කියලා අහනවද නැද්ද ගිහන් පස්සෙත් අහනවද නැද්ද මංගල්ලේ කටයුතු ඉවර කරලා ගියාම ඊට පස්සේ නැවත අපි හෝම් කමින් හරි එනකන් අම්මා කීපාර කෝල් කරලා අහනවද මගේ මව් අවසාන හුස්ම පියා ගන්න මට මතක හරියට දවස් 5කට 6කට කලින් උත් මම ගෙදර එනකොට ඒත් කෝල් කරලා පුතේ උඹ කොයි හරියද කියලා ඇහුවා දෙපාරක්වත් කෝල් කරනවා ගෙදර එනකොට මම ලොකු වැඩිහිටි කෙනෙක් ඒත් අම්මට මාව තාම අර අම්මගේ තුරුලි හිටිය පුතාමයි ඒ විදිහටමයි හිතුවේ මම දෙවිසෝ කරනකොට හිතුවෙත් අම්මා ඒ විදිහමයි අම්මා මගෙන් ඒ විස්තර අහලා හැමදාම අන්තිමට කිව්වෙත් ඒ දෙමයි පුතේ උන් ඔබට හිරිහැරයක් කරයි අම්මගේ ඔළුවේ තිබුණ එකමයි එහෙමයි අම්මලගේ හැටි මම මේ මංගෙන් නෙමෙයි කියන්නේ නමුත් අම්මා කෙනෙක් ලේලි කෙනෙක්ට දුවෙකුට දුන්නට අම්මා හදවතින් ඒ පුතාව කාටවත් අදීලා නැහැ හොයලා බලනවා අම්මා අම්මට කලින් කසාද බඳින්න කලින් කරපු සත්කාර පුතා කරයි කියලා බලාපොරොත්තු වෙනවා මහින්සක විදියට ඔබ හම් වෙන්න කලින් ඔබත් එක්ක විවාහ වෙන්න කලින් ගමේ යනකොට අම්මට ඇඳුමක් අරගෙන ගියේ අම්මට කන්න බොන්න දෙයක් අරගෙන ගියේ අම්මට උපන්දිනේට වටින දෙයක් අරගෙන පුතා ගියේ වන්දනාව යනකොට අම්මාව ඉස්සරහා නැග්ගවගෙන වාහනේ නැග්ගගෙන වාහනේ තියනවනම් එක්කගෙන පුතා ගියේ අපි දැකලා තියෙන සිරිපාදේ යනකොට කරේ තියාගෙන නැග්ගේ රෝණල්සේ යනකොට ඇවිද්දෙවි රෝද පුටුල් තියාගෙන පුතා තල්ලු කෙරුවා නැත්තම් වඩාගෙන උස්සගෙන ගියා ගිහිල්ලා තිබ්බේ ඒ සැලකිල්ල තාමත් බලාපොරොත්තු වෙන එක වැරද්දක්ද අම්මට තාමත් ඔබේ ශැමියා පුතාමයි එතකොට අම්මට දුක හිතෙනවා මේ සැලකිල්ල නැති වෙලා ඒ සැලකිල්ල වෙනුවට දැන් යන්නේ ෂොපින් ඔබත් එක්ක ඔබ විශ්වාසය තියාගෙන යන්නේ ඒක වැරද්දක් නැහැ ඒක කරන්න යුතු දෙයක් නමුත් අම්මා කියන්නේත් මිනිස්සෙක් කාන්තාව කාන්තාවගා අපි දන්නවා නේ කෙනෙක් එහෙම තියම පොඩි පොඩි ඉරිසියා සහගත දේවල් එනවා අම්මා පුතාට ඉරිසියා කරන්නේ නැහැ නමුත් සමහර වෙලාවට ලේලි ආරේම යනකොට යම් ඉරිසියා සහගත ස්වභාවයක් සිද්ධ වෙනවා පෘථග්ජන නිසා ඒ වැරද්දක් කියලා නෙවෙයි මම මේ කියන්නේ එහෙම සිද්ධ වෙනවා නමුත් ඔබ ලේලි විදිහට මේ දේවල් දකී කියලා මම විශ්වාස කරනවා දේ ඉඳලා මේ අම්මා ඔබෙත් අම්මා කරගන්න ඇයි ඔබට දුන්නේ ඇගේ හදවත හදවත ගලවලා ඔබේ අතේ තිබ්බේ පෝරවලදී අමතක කරන්න එපා ආයිත් කියනවා එතකොට ඔබෙන් බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා මම මේ කොල්ලා මේ විදිහට හදාගත්තේ මේ විදිහට උදේට නැගිටිනකොට පොඩ්ඩක් පරක්කු වෙයි දුවේ ඔයා මේ පොඩ නිදාගන්න දෙන්න උදේට නැගිටිනකොට මම තමයි තේක ළඟට ගිහිල්ලා දුන්නේ දුවේ ඔයා ළඟට ගිහින් දෙන්න එතකන් නැගිටින්නේ නැහැ ඊළඟට රෑ වෙනකන් නිදිමරයි නිදිමරන්න දෙන්න එපා හරි නරක යාළුවා ආශිරේට මම දුන්නේ නැහැ මම හොඳට හිරගෙන බලන් හිටියේ ඔයාත් යන්න දෙන්න එපා මේ වගේ දේවල් ඔබට අම්මා කියයි. ඇයි හේතුව? ඔබ ළඟ තියෙන ඇගේ හදවතයි. ඒක නිසා ඔබ මේ ගරුත්වයෙන් බාරගත් දේ ඇගේ ජීවිතය තමයි බාරගත්තේ. ඒ සැලකිල්ල ඔබ තියාගන්න. ඇයට ස්වාමියත් එක්ක එකතු වෙලා සලකන්න ඉගෙන ගන්න දේඳලා. ඇයි වටිනම දේ ඔබට දුන්නා නම් ඔබ කොහොමද සලකන්න ඕනේ? ඒ දේම ඔබටත් ලැබෙයි ඔබේ දරුවගෙන්. ඔබේ දරුවා විවාහ වෙන ලේලිගෙන් ඔබටත් ඒ දේ ලැබෙයි. ඔබ මේ ආදර්ශයක් එක්ක මේ ට්‍රෙන්ඩ් එක වෙනස් කරගෙන ගිය දවසට ඔබ හිතන්න එපා දැන් ඔබට අයිතිය තියෙන එයාට අයිතියක් තියෙනවද මෙයාට නීති දාන්න අයිතිය හැමදාම තියෙනවා මොකද අම්මා කියන අයිතිය කවදාවත් නැති වෙන්නේ අම්මට පුතා කියන අයිතියක් කවදාවත් නැති වෙන්නේ ඔබ කොයිතරම් අසල් වෙනදලා හිටියත් අමතක කරන්න එපා ඔබටත් ඒ මාතාවක් දෙන්න එකතු වෙලා දැන් යන්න ඒ යනකොට අම්මවත් ඔබ රැගෙන යන අර විදිහටම අම්මා විශ්‍රා සීට් එකේ තියාගෙන ඉස්සරලා ගියා නම් ඔබ චුට්ට පිටිපස්ස සීට් එකේ වඩලා අම්මා යන්න ඉස්සරලා ගියන්න අම්මා හරි ආසයි ඒකට ඒ තැන හැමදාම අම්මට දෙන්න අම්මලා ගැගේ තේරෙන්නේ අම්මලා නැතිච්ච දවසටයි එතකන් අපි ගණන් ගන්න ඉන්නවනේ ගීල රණ්ඩුවක් හරි දාගෙන එන්න අම්මා ඉන්නවා නැතිච්ච දාටයි ඒක ඇගේ තේරෙන්නේ ඒක නිසා ඔබ ලේලි කෙනෙක් විදිහට ඔබට ඉන්නේ නැන්ද කෙනෙක් කියන වචනේ ඔබ හිතෙන් අයින් කරගන්න. ඔබට ඉන්නේ මවක්. දැන් ඔබට මවවරු දෙන්නයි. කොච්චර වාසිද? නැන්දම්ම කෙනෙකුයි අම්ම කෙනෙකුයි ඉන්නට වඩා අම්මලා දෙන්නෙක් ඉන්න එක ගොඩක් වටිනවා. ඒක නිසා ඔබට මේ ලැබිච්ච chance එක ඔබ හරියට ගන්න. ඔබ ඇයට මවක් වෙච්ච දවසට මවක් විදිහට සලකපු දවසට ඇයට ඔබ ලේලි කෙනෙක් නැතුව දුවක් වෙච්ච දවසට ඔබේ ජීවිතේ පුළුවන් තරම් මිහිරි වෙනවායි. දුවේ කියලා කතා කරන්නේ
අදෙහිම හුඟක් ලංකාවේ ගෙවල් වල දුවේ කියලා කතා කරන්නේ. ලේලී කියලා කතා කරන්නේ නැහැ. දුවේ. ඔබ කතා කරන්නේ මොනවා කියලාද? අද ආන්ටි. මට පෙන්නන්න බැරි වචනයක් හොඳේ. ආන්ටිලා නැහැ. හරි? ආන්ටිලා ඇති පාරේ. පවුල් වල ආන්ටිලා නැහැ. පවුල් වල ඉන්නේ විවාහ වෙච්ච මිනිස්සුගේ අම්මා නම් අම්මා. විවාහ වෙච්ච මිනිස්සුගේ තාත්තා තාත්තා. මොකද හේතුව? ඔබයි ඔහු එකයි එකාත්මයි කසාද බැඳන් පස්සේ එක්කෙනයි. ඔබේ ස්වාමියාට ඇය මවක් නම් ඔබටත් මවක්. ඔහු පියෙක් නම් ඔබටත් පියෙක්යි. ඔබ දෙන්නම එකම ආත්මේ නම්. ඔයාලා දෙන්න දෙවිදිහකට ආමන්ත්‍රණය කරනවා නම් ඔයාලා දෙන්නෙක්. ඔයාලා කසාද බැඳලා ඒකාත්ම වෙලා නැහැ. එක්කෙනෙක් බවට පත් වෙලා නැහැ. කතාවට කියන ඔයාලා ඔයයි මයි දැන් දෙන්නම එකයි කියලා. එකයි නම් එක වචනෙන් කතා කරහලකො. එක්කෙනෙක් අම්මා කියන දැනික නැන්ද කියන මොනෙකටද? ආන්ටි කියන්නේ මොනෙකටද? මෙන්න මේවා නැති විය යුතුයි. අංකල් ආන්ටි ලංකල ඉන්නේ පාර යනකොට නම් ඉතින් හිතුවච්චකමට අපි කියනවා ආන්ටි කොහමද අංකල් කොහමද කියලා. පවුලේ නැහැ. අමතක කරන්න එපා. පවුලේ ඉන්නවා නැන්දේ මාමේ එහෙම තියෙනවා. නේද? ඒ කට්ටිය ඉන්නවා. ස්වාමීගේ කට්ටිය සහෝදරයන් නම් සහෝදරයා, මල්ලි නම් මල්ලි, අයියා නම් අයියා, මස්සිනාලා ඉතර නැහැ. අයියලා අක්කලා ඉන්නේ. ඇයි? ඔබ දෙදෙනාම ඒකාත්මයි, එක්කෙනයි. අමතක මේ තත්ත්වෙන් හිතුවත් ඒ ගැටම තියෙන්නේ නැහැ. ඊළඟට මම කතා කරනවා නැන්දම්මලාට, අපේ වයෝවෘද්ධ මාතාවලාට. ඔබ ගැන තමයි මම මෙච්චරලා කිව්වේ. ඒ වගේම මම ඔබට කියනවා ලේලි ගැන. ඔබේ වටිනාම වස්තුව දැන් පරිස්සම් කරන්න අමතක කරන්න එපා. මේ අලුතෙන් ඔබේ පවුලට අයිති වෙච්ච ලේලිට නොවේ දුවටයි. අමතක කරන්න එපා. ලේලි කියන්නේ නිල නාමයක් විතරයි. ඔබට ආමන්ත්‍රණය කරන්න තියෙන ලේලි කියලා ඔබ කවදාවත් කතා කරන්නේ නැහැ මම දන්නවා. ලේලියේ මෙහෙන්න ලේලි කියලා හඳුන්ලා දෙයි. සමහර අය හඳුන්ලා දෙන්නේ නැහැ අපේ දුව කියලා කියන්නේ. කවුද කිව්වම අපේ පුතා බැඳලා ඉන්න දුව එහෙමයි කියන්නේ. ඒක තමයි සැබෑ මාතෘත්වය. එතකොට ඔබට ඒ වගේ තත්ත්වයක් දීලා තියෙන්නේ. ඔබට සැබෑ මවක් වෙලයි දැන් ඒ ලේලි ගත කරන ජීවිතේ. එතකොට දැන් ඔබට තවත් දුවේ ඔබට මෙතෙක් හිටි පුතෙක් විතරයි. දැන් පුතා ඒකාත්මක වෙච්ච තවත් ආත්මයක් තියෙනවා. කාන්තාවක්. අපි දන්නවා හුඟක් ගෙවල් වල ඔය නැන්දාලේලි හබේ නැති ගෙවල් තියෙනවා. ඒ ගෙවල් වල මේ කසාද බැඳ තමන්ගේ පුතාට වැඩි හිතවත් සමහර අම්මලා මේ ලේලි ලේලි කියන වචනේ අපි භාවිතා කරමු. ඒ දුවට ඒ පුතා බැඳ දුවට හරිම ආදරේ. පුතාටත් වැඩි ආදරේ සමහර තැන් වල. ඔක්කොම දේවල් කියන්නේ අර ගෙදරට නිකන් කාලෙකින් ආවෙන් පස්සේ පුතත් එක්ක නෙවෙයි. අර ලේලි බවට පත් වෙච්ච දුවත් එක්ක. කුටු කුටු ගානේවා. පොඩි පොඩි කේලම් පවුලේ. ඔබ මේවා එනිකන් ඉඳලා කුස්සියේ අපි ගැමි මිනිස්සුනේ විහාම පොල් ගාන ගමන් කොස් ගෙඩියේ පාලා කොස් මදුළු ගරවන ගමන් එහෙම නේ අපේ ක්‍රම නේද ගම් වල. හරි ඒ පොඩි පොඩි කෑම හදන ගමන් ඔය වියන අතරේ කුටු කුටු ගානවා. හරි ආදරෙන් කාටවත් කියන්නේ නැතිවත් කියන මට්ටමට මේ දෙන්න යාළුයි. බලන්න කොච්චර සුන්දරද කියලා. එහෙමයි අපේ ගැමි හෙළ ජීවිත සකස් වුණේ. එතකොට දැන් ඔබට තියෙනවා අර ඔබෙන් පුතා ඩැහැගෙන ගියා කියන අදහස අයින් කරගන්න. ඔබ වෙනුවෙන් ඔබ දැන් වයෝවෘද්ධයි. දැන් ඔබ ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික අපි කියන වගේ වලටයි කිට්ටු වෙන්නේ, මරණයටයි කිට්ටු වෙන්නේ. දැන් ඔබ ඇහැක් වගේ බලාගත් පුතා බලා ගන්නට ඔබ එහෙම අනුරූපයක් ඔබට අවශ්‍යයි. ඔබේ අනුරූපයක් ඔබ වගේම කෙනෙක් අවශ්‍යයි. ඔබ ලේලිකින් බලාපොරොත්තු වෙන්නේ ඒක නේද? අනේ මගේ දරුවා මම බලා ගන්නවා වගේම බලා ගන්නවා කියලා. එතකොට කොච්චර ලොකු සේවයක් කරන කෙනෙක්ද මේ? ඔබේ ලේලි බවට පත්චිත දරුවා වැරද්දක් කරනවා නම් වැරදිදයක් කරනවා ඔබ අනුශාසන කළ යුතුයි. ඒ ලේලි ඒක අසා පිළිපැදිය යුතුයි. හැබැයි ඔබේ ආශිර්වාදය සහ ආදරය මේ අලුත් දුවට ඉතාම ඉහිලින් ලැබිය යුතුයි. ඔබ මෙතර කල් ත්‍යාග කරන් යනකොට ගෙදර ගියාම ඔබ දුන්නේ ගිහින් පුතාට නම් ඔබ වෙනදමනව හරි දෙනව නම් පුතාට නම් දුන්නේ දැන් ඔබට ඒක බේරෙන්න බෑ. ඇයි? ඔබට දැන් පුතෙක් සහ දුවෙක් දෙන්නෙක් ඉන්නවා. ඒ දුව ඔබේ දියණිය, ඔබේම අනුරූපය. අර රිලේ එකට ගිහින් අපි දුවලා බැටන් එක දුන්නාම අල්ලන් දුවන කෙනෙක් ඉන්නවා තරඟ. ඒ වගේ දැන් ඔබේ බැටනේ කියන්නේ මේ පුතාව ගෙනihin බාර දුන්නා. එතනින් අල්ලගත්තේ ලේලිය. එතන ඉඳන් මේ ජීවිත තරඟේ දුවන්න. ඔබ මේ ළමයා මේ තත්ත්වෙට හදලා
උස්මහත් කරගෙන දුන්නාම එතන ඉඳලා මේ ළමයා දියුණු කරලා ආදරෙන් බලාගෙන යන්න ඔබ ටික ටික වයෝවෘදෙලා ගිහින් පොළොවට පස් වෙලා යනකොට බාහිරගත කෙනා තමයි ලේලි අමතක කරන්න එපා ඔබේ ආශිර්වාදේ හැමදේම දිය යුතුයි සමහර නන්දම්මල ඉන්න රත්තරන් බඩු ටික පවා දෙනවා දුවේවා මේක දාගන්න කියලා හරි යගේ හැම ආශිර්වාදයක්ම කරනවා දුවට ආදරේ දිනවා මෙන්න මේ අනවබෝධයේ තියෙන තැන් වල තමයි නන්දම්මා ලේලි ටියුෂා කරන්නේ ඇයි ඉස්සර මම ගියේ කාර්යයේ දැන් යන්නේ එයා ඉස්සර හතියාගෙන මට නම් පේන්න බෑ මට වැරදුනා මම මට ඔය කසාදි කරද්දි මට ඒ වෙලාවේ බුද්ධිය පහළුන්නේ නැහැ නැත්තම් මම උඩැක්කිය ගන්න පුතාට දෙන්න මෙන්න මේ වගේ නැටුම් පද උඩැක්කිය තියෙන නැටුම් වලනේ මේවා කියන්න යන්න එපා හරි ඔබනේ වතවල දුන්න බනුමත කරානේ ඔබත් පෝරුවපල්ල අර මේ රෙදි කරේ තියාගෙනම ගියානේ ඔළුවේ තියාගෙන හරි චේන් මේවා දාගෙන ඒ විදිහටම හැමදාම පවතින ටික දවසක් ගියන් පස්සේ ඉරිසියාවට පත් වෙන්න එපා. ඉරිසියාව ඇති වෙන දුක නිසා දැන් ඔබේ තන වෙන කෙනෙක් කරන්. මේක සිදු වෙන දෙයක්. ඔබට තේමුණානේ. ඔබ ස්වාමියත් එක්ක ගියේ ඔබේ අම්මා ඉන්නේ නැද්දිනේ. මේවා මතක කරන්න එපා. මේක සමාජයේ තියෙන දේවල්. අපි එක්කෙනෙකුට බාර දෙනවා. මේ දරුවා හොඳින් රැකගෙන ඉන්න. අනුශාසනා කරනවා ගිහින් වරින් වර බල්ලෙනවා දෙන්නට මේක වගේ සලකනවා. අර දේවල් තියාගන්න එපා. එතකොට තමයි ප්‍රශ්න ඇති වෙන්නේ නැන්දම්මා ලේලි හබේ ඇති වෙන්නේ ඔන්න ඔතනයි මොකද ඔය හබේට එකම එක මාත්‍රකාවක් එන්නේ තියෙන්නේ මාත්‍රකාව තමයි මේ මැද ඉන්න එක හරි එතකොට එයාට සැලකීම් සහ යාගෙන් ලබා ගැනීම දෙක මතනේ ඔය ප්‍රශ්නේ දෝලණය වෙන්නේ ඒක නිසා මේ හරියේ අවබෝධයට આવොත් ඔබට ඉතාම හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් හොඳ නැන්දම්මා ලේලි සම්බන්ධතාවය ගෙනිච්ච හැකි මම ඒකට කියන්නේ අම්මා දූ සම්බන්ධතාවය කියලා ඒකයි අපේ හෙළ ක්‍රමය අපි ලාංකික ක්‍රමය අම්මා සහ දුව නන්දම්මා ලේලි කියව ගමන් එන්නේ හබ මානසිකත්වයක් අපිට එහෙම ඕනේ නැහැ අපිට ඉන්නේ දුවණිය සහ මව් එතකොට මේ දියණිය කියන්නේ කවදා හරි මවක් වෙන කෙනෙක් ඒ කියන්නේ මේ දෙකේම ඉන්නේ ලෝකෙ උතුම්ම කෙනා විත්‍යමත කරන්න එපා උතුම් බව පෙන්වන්න ඕනේ ගැටුම් නැතිවීමෙන් ඒකත් ඔබ ඔළුවට ගන්න අද ඉඳලා නන්දම්මට පුතා විතරක් නෙමෙයි දුවෙකුත් ඉන්න විත්‍යය ඔළුවේ තියාගන්න ආදරණීය දුවෙක් ඔබේම අනුරූපයක් ඔබේ විදිහටම ඔබේ ඩියුටි එක බාර අරගෙන ඔබේ මෙතෙක් තිබුණු ඔබේ පණ ඔබේ හදවත ඔබේ ජීවිතේ එවත් පුතා රැක බලා ගන්නා කියන අපිට කොයිතරම් වටිනවද ඒක සලසන්න ඔබ ඇයට ආදරේ වෙච්ච ගමන් ඔය ටික අනිවාර්යෙන් ඇය ඔබ වෙනින් ඔබේ පුතාට ඉෂ්ට කරයි ඒ වගේම ලේලියුරුත් අමතක කරන්න එපා ඔබට බාර දුන්නේ අස්සම් කරලා කොලේ කර ලියලා ඔබ බාර ගත්තේ ඇගේ නැත්නම් නැන්දම්මා කියන ඔබ කියන කෙනාගේ හදවතයි ඇගේ මුළු ජීවිතයයි ආත්මෙමයි ඔබ මේ පෝරුවෙන් බැහැලා අත්වල පටලගෙන අරගෙන ගියේ අමතක කරන්න එපා මේ දේ මතක තියාගත්තොත් ඔබේ ජීවිතේ ගොඩාක් යහපත් වෙයි නැන්දම්මා ලීලි හැබැයික් තියෙන එකක් නැහැ නැන්දම්මලා ලීලි ලෝකේ නැහැ අපිට නැන්දම්මලා ලීලි ඕනේ නැහැ අපිට ඕනේ අම්මලා සහ දුවලා මේ හැම ගෙදරකම කසාද බඳලා ඉන්න පුතා එයාගේ නෝනා දුව නන්දම්මලා නෑ ඒ ඉන්නේ හස්බන්ඩ් ගේ අම්මා නෝවේ අපේ අම්මා අමතක කරන්න එපා ඔබට අම්මලා දෙන්නයි එක්කෙනෙක් මගේ අම්මා ගෙදර ඉන්න අම්මා අර අපේ අම්මා හරි ඒක නිසා මෙතන ඉන්න අම්මලායි උත්තරීතර මාතෘ පදවිය දරු කෙනෙක් අමතක කරන්න එපා මෙන්න මේ විදිහට ඔබ ආමන්ත්‍රණය කරන්න ඊට පස්සේ මම ඊටාම ඕනකමින් කියනවා ඔබ බැඳලා ඉන්න කෙනාගේ අම්මා ගෑනුව පිරිමිටිල නැහැ අපි තීතුවත් අය ඉන්නවා ආන්ටි ආන්ටි අදින කියන්න එපා මේ අපි මගේ කරනවා මගේ වැඩසටහන ඕන කිව්වා කියලා හිතා ගන්න ඊට පස්සේ ආන්ටි කියන්නේ නැපා ආන්කල්ලා ඒ කට්ටිය නැහැ සුද්දු ගෙනාපු විෂ නිසා තමයි අපි තාමත් තැවෙන්න අමතක කරන්න එපා මේ ටික බුද්ධියට ගන්න කියලා මම ඔබෙන් ඉතාම ආදරෙන් ඉල්ලනවා අපි තවත් මේ වගේ වැදගත් කාරණයක් එක්ක හම්බ වෙමු. එතෙක් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි දේ පිහිටයි. විශ්ව පියස